මොකද හිතන්නේ මේ ගීතේගෙන ඔබතුමා මගේ පුදුලික මතය වෙන්නේ අපිට ග්ලෝබල් ආටිස්ට්ලා ටිකක් ඕනේ කියන එක. ඉතින් මේ අද අපි වෙලා තියෙන අපේ අලුත්ම මේ එපිසෝඩ් එකක් අරගෙන මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා යෝහානිගේ නවතම ගීතය මැනිකේ මගේ හිතේ කියන ගීතේ මිලියන 100කටත් වඩා එහා තමයි මේක නරඹලා තියෙන්නේ. දැන් මේක මේ වෙද්දි ලෝකෙම වැළඳගෙන තිබෙනවා. අපි දැක්ක ඉන්දියාවේ අමිතා බච්චන් පවා මේ සින්දුව ඔහුගේ මේ ෂෙයා කරලා තියෙනවා. ඉතින් මේ ඒත් මේ ලංකාවේ පොඩි රැල්ලක් කරන මේ සින්දුව ප්‍රතික්ෂේප වෙමින් යන රැල්ලක්. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරගන්න අද අපි වෙලින්නවා. ඉන්නවා ප්‍රවීණ ඉංග්‍රීසි දේශක තාරක් කොතලාව මහත්තයා හම්බෙන්න. ඉතින් අපි සර්ගේ මුලින්ම කැමති අහගන්න මේ ගීතය ගැන ඔබතුමා දකින්න කොහොමද? මගේ පුදුලික මතය වෙන්නේ අපිට ග්ලෝබල් ආටිස්ට්ලා ටිකක් ඕනේ කියන එක. ඇමරිකාට පිට්බුල් වගේ කෙනෙක් ඉන්නවා. පිට්බුල් කියන්නේ බල්ලා නෙමෙයි මං කියන්නේ. පිට්බුල් කියන ගායකයා මයිකල් ජැක්සන් ඉන්නවා. ग्लोबल आर्टिस्ट ला इन्नवा कोरिया वर्ल्ड बैंड्स की थे आम इन्नवा मंगिता ने मेरे को टे प्रसिद्ध बैंड्स इंडिया में लोग की गुड़ा पटवाल वर्ल्ड प्रसिद्ध बैंड्स ये वाव खेली में ब्रांड नेम में खदा करता तमंगे सन्ना नाम में खदा करता गाय गाय का इन्नवा ये गल ग्लोबल कैरेक्टर्स ग्लोबल स्टार्स अपेरांटे ने में मुल लोग के महान अबाल नवा ते आप टे ग्लोबल स्टार्स लिया कौन ये ला इन्नवा ते हेमा की अवस्था वगर मम हितनवा में योहानी गीते हिट वीम ग्लोबल हिट का क्वीम वटिनवा केला මම කියන්නේ නැහැ ඒකේ අර්ථය සම්බන්ධයෙන් මම අතට සින්දු වැඩිම අහලා නැති කෙනෙක්. ඉතින් මම කියන්නේ නැහැ මේකේ අර්ථය තීරවද නැද්ද කියලා මම තරණයක් නැහැ. අර්ථය තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ලොකු සංස්කෘතියට වැරද්දක් වෙන්නේ නැත්තම් මේක තුලින් මම හිතනවා ග්ලෝබල් ආටිස්ට්ලා ටිකක් අපේ රටෙන් හදාගන්න එකේ වැරද්දක් නැහැ කියලා මේ වගේ ගීතයක් හිට් වීමේ වැරද්දක් නැහැ කියන මතේ මම ඉන්නවා. මේ මේ ගීතේට ගොඩක් දැන් ඇවිල්ලා අපි එක්ක මිලියන දැන් 100 10ක් පන්නලා තියෙන මිලියන. දැන් මිලියන 110ක් මේ ගීතේ දැන් අරඹුම් වාර තියෙනවා. නමුත් මේ ගීතේට ගොඩක් විවේචනය වෙන්නේ අපේ ලංකාවෙමයි. ඒකට හේතුව මොකක්ද? ඒ කියන්නේ ලංකාවේ සිටින මේ අපි කිව්වොත් අර්ධයක් කරනවා දරා ගන්න බැරි මිනිස්සු ඒ වගේද නැත්නම් ඇත්තටම මේ ගීතේ ලංකාවට දැන් අපි කිව්වොත් ලංකාවට මේක එච්චර ගතියක් නැතුණා පිට රටায় මේක වයඳ ගන්න පුළුවන් විදිහට රස ස්වාදයක් තියෙනවද දන්නේ නැන්නේ. මම හිතන්නේ මේ හැම පැත්තක් ඇති කියලා. ඒකේ තියෙන අර බීට් එක නැත්නම් අර යන රිද්මේ මොන හරි විශේෂත්වයක් ඇති. ඒ වගේම මේ ගායකක හඬේ මොන විශේෂත්වයක් තියෙනත් පුළුවන්. හරි. ඊට අමතරව අර විවේචන නම් මම හිතනවා මෙහෙමයි දැන්. දැන් එක එක්කෙනාගේ අරමුණු වෙනස් වෙනවා ජීවිතේ. හැමදෙනාම අරමුණු වෙනස්. දැන් මම මගේ YouTube එකේ වීඩියෝ එකක් දානකොට බලන්නේ මගේ බලන කීප දෙනා හිත සුළු දෙනෙක් බැලුවත් මේ සුළු දෙනාට හරි කොහොමද පණිවිඩයක් යවන්නේ කියන එක. ඒ නිසා මට මේක වෛරල් යන උමනාවක් නැහැ. ඒතර මගේ වෛරල් නොගියා කියලා වෛරල් ගියපු කෙනෙක් එක මට කිසි ගැටලුවක් නැහැ. එහෙමත් තියෙන පුළුවන්. ඉතින් අර තමන්ගේ වීඩියෝ වෛරල් යන්නේ නැතිකොට චූටි TikTok වීඩියෝ එකක් වෛරල් යෑම පොඩි TikTok වීඩියෝ එකක් වෛරල් ගිහලා මිලියන ගණක් බැලීම ඉතින් සමහර විට එම නිසා විවිධන කරන වෙන්නත් පුළුවන් සමහරට හදවතින්ම අර අර්ථානිත ගීත වලට ආතරේ කරන කට්ටිය මේකේ අර්ථයක් නැහැ කියන විචනය වෙනවා නක් පුළුවන් විවිධ හේතු දෙන්න පුළුවන් විචනයට නමුත් මම කියන්නේ විචනය කරන උන්ට අයිතියක් තියෙනවා ඒක අර නිර්දේ විදිහට විචනය නොකර ධනාත්මක පොසිටිව් විචනය කරන අයිතියක් තියෙන මිනිසෙක්ට ඒක අයිතියක් රටේ තියෙන ව්‍යවස්ථාවෙන් අනුව අර එකම දේ මං හිතනවා මෙතනදී අපි ඇයට සහයක් දීලා ඒව ග්ලෝබල් ආටිස්ට් කෙනෙක් කරලා ඇයගේ මාර්ගයෙන් තව කට්ටියක් ග්ලෝබල් ආටිස්ට්ලා හදා ගන්න පුළුවන් නම් එයත් එක ඉස්සරහට ෆීඩ් ටිකක් එම කරලා ඒක වටිනවා කියලා ඔක්කොටම වඩා විජනට වඩා